දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 469 වැනි ටෙලිවැකිය. දින කිහිපයක් ඉතින් මේ ටෙලිවැකිය ලියන්න බැරි වුණා. ඒ අතර වාරයේ ටෙලිවැකිය ආයෙත් වරක් රයිගම් ටෙලිසීදී නිර්දේශිත නාම අතරට එක්වීම සතුටට කරුණක්. ඒ වගේමයි අපේ සියත ප්‍රවෘත්ති විකාශයත් නිර්දේශිත නාම අතරට පැමිණීම අප ලැබූ ජයග්‍රහණයක්. ඔය සමහර දේශපාලනඥයින් ඉතින් මේ ටෙලිවැකිය දඬු කඩේ ගහන්න හිතද්දී අප ලියන කියන ටෙලිවැකි වලින් ජන මනස වෙනස් වෙමින් තිබෙනවා. ජන මනස වෙනස් වෙමින් තිබෙනවා. සාධක කරුණු කාරණා සහිතවයි අප සියලු ටෙලිවැකි ලිව්වෙත් ලියන්නේත්. ඒ නිසා අද කොළඹ හතේ සිට ඈත ගම්දනව් දක්වා ටෙලිවැකිය ජන හද තුල තැන්පත් වී තිබීම අප ලැබූ ජයග්‍රහණයක්. ඒ ගැන අප සිත් තුළ ඇත්තේ අහිංසක සතුටක්. ඒ වගේමයි ටෙලිවැකියේ දිරවන්නේ නැති දූෂිතීන් හොරුන් අප නිහඬ කිරීමට උත්සාහ දරන බවත් අප ඉතා හොඳින් දන්නවා. හොඳේ ඒ දවස එනකන් අපි ටෙලිවැකි ලියනවා කියලා මතක තියාගන්න. ඒ රටේ අනාගත පරපුර වෙනුවෙන් හරිය. ඔබ දන්නවා මේ එළඹෙන්නේ තඩි කිඹුලන්. එමත් නැත්තම් දාර කිඹුලන් කඳුළු හලන යුගයේ. ඔව් අඩි 10 15 20 විතර දිග නේද? හෙන්න කිඹුලන් කඳුළු හලන යුගයේ. හරි අපේ කිලිටි දුප්පත් දරුවන්ව නැහේ හිම වහගෙන ඈ කපටි සූට් කාරින් ගෙදරටම ඇවිල්ලා වඩා ගන්න කාලයේ ඕන් එලෙමන්ට් පටන් අරන්. හොඳේ උන්දලගේ ඇඟපතේ හැටියට මේ ඇතුළු වෙනවා තියා රින්ගන්ටවත් බැරි අපේ පුංචි පැල්පත් ගෙවල් මුඩුක්වල උළුහව් වලින් අපේ කුස්සියටම රින්ගන කාලේ ඕන් එනවා. හරිය අපේ බත් මුට්ටිය දිහා බලලා හූල්ලලා අනේ අපි ගාව සැලස්මක් තියෙනවා අපි එකතු වෙලා මේ රට හදනවා. හොඳේ ඔව් ආයේ නම් එහෙම වැරදි වෙන්න දෙන්නේ නැහැ කියලා නේද? එන්ට මාමේ අපි එන්නම් එහෙනම් මාමේ අපි එන්නම් මය නැන්දේ ඕන් නගා අපි ගිහින් එන්නම් කියලා නේද? ආන් එහෙම ඇවිල්ලා හුර්තල් කරලා යන කාලේ දැන් ඕන් ළඟටම ඇවිල්ලා. හොඳේ ඊට පස්සේ යන ගමන් කියනනෝ අපිටම දෙන්න හොඳේ කියලා නේද? ඔව් එක කාලයක් මේ වගේ වකවානුවල අර පොඩි උන්ගේ කම්මුල් විතරක් නෙමෙයි බුරියත් ගලෝල එන තරමට ඔය එන උන්දලා මිරිකල ගියා මතකයිද නේද? ඇයි ඒ විතරක්ද වඩාගත්ත හැටි නේද හුර්තල් කළ හැටි? මේ දවස්වල තමයි ඔය තහඩු වැසිකිලි පෝච්චි අභ්‍යාස පොත් වගේම මේ පොල් සීනි හාල් කරවල නේද මළු හැමත් අතින් කටින් එල්ලගත්ත හොර රැල අපේ ගෙවල් දොරවල් හොයාගෙන එන්නේ. හොඳේ මේ එන්නේ කාලය. ඉස්සර නම් ඉතින් මේ ආව තරමක් ආවේ සුදු සුදුවට ජාතික ඇඳුම ඇඳගත් පින්වන්ත පරිත්‍යාගශීලී රටට දැයට ආගමට අර මේ තරුණ භාෂාවෙන් කියනනම් බුක්කෙම්ම ආදරය කළ උන්දලා විතරයි නේද? දැන් මේ පාරේ තත්ත්වේ තව ටිකක් වෙනස් වෙලා ඔය රතු පාට ටයි දාගත්ත කළු පාට කෝට් කාරයෝ එහෙමත් කිලෝ 20 හාල් මල්ලක් කර තියාගෙන එන්න පුළුවන්. හොඳේ කොහොමද කෝට් එකක් දාගෙන කිලෝ 20 හාල් මල්ලක් කර තියාගෙන එනකොට නේද? අවුරුදු කාලෙට ඔංචිලි වාරම් වෙන්න අපි ගානේ අවුරුදු කන්ට මීන් හාල් කියලා දීලා යාවි නේද? ඒ විතරක් නෙවෙයි හොඳේ තව ලක්ෂ 30 40කට අස්වැසුමත් අරන් ඒවි. පුළුවන් නම් 2 කෝටි 25 ලක්ෂයටම අස්වැසුම දේවි. හරිය ඊටත් වැඩිය තව මහා ආශ්චර්ය දේවල් වගේක් එහෙම මේ සිදුවීමට නියමිතයි. හොඳේ ඒ තමයි විදුලි බිල. ඉදිරි මාස කිහිපය ඇතුළත නිකං වගේ දෙන්න හොඳටම බිමටම අඩු කරලා දාවි. හරිය ඔය ගෙදර පිච්චිලා ගහලා ගිහලා තියෙන බල්පවා අරගෙන එවි නේද නිකන් දෙන්න කලුවරින්ට එපා මයි අම්මේ කියලා. හොඳේ ඒ විතරක් ඇයි අප්පා ගෑස් එහෙම හොඳටම අඩු කරලා සිලින්ඩරෙත් කර තියාගෙන ගෙදරටම ගෙනත් දේවි. හරිය ඒ ගෙනත් දෙන ගමන් අහවි ගෝඨාභයගේ කාලේ පෝලිං මතක් කරලා නේද? ඕන් අපි පෝලිං නැති කළා ආයේ ඒ වැරද්ද වෙන්ට දෙන්නේ නෑ කියලා නේද සිලින්ඩරේ අපි කුස්සියෙන්ම ගෙනත් තියලා ආවි. ඊටත් ඇඩිය මෙහෙමත් කියාවි. හොඳේ ඔන්න අපි දැන් හොරු අල්ලනවා. එක එක්ව ඇල්ලුවා ආන් ඉමියුනෝ ග්ලොබියුලින් මෑන් දැන් ඇතුලේ ඇමතිකම් කියලා බලන්නේ අපි. ලේකම් මහලේකම් නෑ ඇල්ලුව දැම්ම. හොඳේ අපේ ලොක්කගෙන් ආයේ නෝ සම ආදී කතා හැමත් ඇහෙන්න පුළුවන්. හරිය මේ රතු වරෙන්ති වලින් හරි අපි පාතාල අපරාධකාරින්ව ඩුබායි රට පීරලා ගේනවා. ලබන ඡන්දයේ ඒ කියන්නේ මේ එළඹෙන ඕ එන්ට තියෙන ජනාධිපතිවරණය අපි නම් හිතන්නේ මහවැතිවරණයක් කියලා. හොඳේ මොකක් හරි කමක් නෑ. ඔය සියලු පාතාල අපරාධ කුඩේ කුඩු කරනවා වගේ කතා හැමතෝ දැන් ඉඳලාම ඇහෙනවනේ නේද? ඒවා හරි
හරියට එළියට එන්න පුළුවන් කාලේ. හොඳේ මේ වෙලාවට මේ නිකමටම වගේ අහන්ටකෝ මේ මහ බැංකුව කඩලා ගිය මිස්ටර් අර්ජුන් මහේන්ද්‍රන්ව ගේන්නේ නැද්ද කියලා. හොඳේ මේ රටේ හැටියට සමහර විට නන්දලාල් උන්නහේට හිරයන්ටත් නේද අර්ජුන් මහේන්ද්‍රන්ට ආයේ මහ බැංකුව අයිති වෙන්නත් පුළුවන්. හොඳේ චන්දින් පස්සේ එහෙම තමයි මේ රට. මේක ඉතින් අර මේ ඉන්දියන් සාගරයේ මැද තියෙන අඹ ගෙඩියක හැඩය ගත්ත අමුතු රටක් නේ නේද? ඒ වගේම මතක තියාගන්න භයානක මාතෘකාව. මේ කාලයට තමයි රටයි ජාතියයි ආගමයි බේරගන්න කියලා ඕන් සෙට් එකක් එළියට බහින්නේ පපුවට ගහගනිමින්. හරිද? හරියටම සිහිබුද්ධියෙන් බැලුවොත් උන්දලගින්ම තමයි රටයි ජාතියයි ආගමයි බේරගන්න ගමන් අපිත් බේරෙන්න ඕනේ. අපිත් බේරෙන්න ඕනේ ආන් රටයි ජාතියයි ආගමයි ගැන පපුවට ගහගෙන එළියට එන සෙට් එකෙන්. හොඳේ මොකක් වුණත් මේක මතක තියාගන්න. මේ එන්නේ අර අවුරුදු 30ක් 40ක් ඔබේ පැල්පත් අස්සටම රිංගු දුවට පුතාට රැකියා දෙනවා කිව්ව සමෘද්ධිය අස්වැසුම නම් මාරු කර කර ආ කීයක් හරි අපට දීපු අපිට ඇත්තටම බිකක් දීලා බිකක් පුංචි බිකක් දීලා උන් ගෙඩිය පිටින්ම ගිලපු සුදු ඇඳගත්ත කළු හොරනඩේ කියලා. හොඳේ මතක තියාගන්න. මේ එන්නේ සුදු ඇඳගත්ත කළු හොරනඩේ කියලා. හරිය දින දේවල් අරගෙන දින දේවල් අරගෙන හරියටම කතරෙ ගහමු කියලා මතක් කරමින් ඕන් එහෙනම් අද ටෙලිවැකිය අවසන් කරනවා. අපිට මොකද වුනේ කියලා ලියමින් හිටිය ටෙලිවැකි ටික ඉදිරියට ලියනවා. හොඳේ